අද අපේ පාලි පන්තියට සහභාගී වෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි. පසුගිය පාඩමේදී පාලි භාෂාව තරණේ දෙවෙනි පොත පොල්ලත්තේ බුද්ධදත්ත මහානායක හඳුර ලියලා තියෙන මේ පාලි භාෂාව තරණ දෙවෙනි පොතේ පළවෙනි පාඩමේ ඉඳන් ඉගෙන ගත්ත අක්ෂර මාලාවත් සන්ධි අද ඉනවත්තපු තැන ඉඳන් 12 වෙනි පිටුවේ යස්ස ඉදානි කියලා පද දෙකක් සන්ධි වෙන හැටි. යස්ස ඉදානි. පුරස්සරෙල පෙර මේක එකතු වෙනවා යස්ස ඉදානි. යස්ස ඉදානි බන්දුස්ස ඉව මෙතනදී මෙතන අයන්න තියෙනවා මෙතන යන්න තියෙනවා මේ දෙක එකතු වෙලා ඒ වෙනවා එතන බන්දුස් මේක අල්ලෙනවා වස් බන්දුස්සේව බන්දුස්සේව අසවර්ණ ආදේශේ බන්දුස්ස ඉව බන්දුස්සේව ජින ඊරිතං ජින කියන්නේ බුදුහාමුදුරෝ ඊරිත කියන්නේ ප්‍රකාශ කළ ජින ඊරිත ඒතර අයන්න යන්න එක තැන ඒ වෙනවා ජිනේරිතං ජිනේරිතං කියන්නේ බුදුන් වදාළ ජිනේරිතං ධම්මං බුදුන් වදාළ ධර්මයේ උපඉක්ඛති උපෙක්ඛති උපඉක්ඛති උපෙක්ඛති උපඉතෝ උපයිතෝ උපේතෝ උපේතෝ ධම්ම සච්චේන න උපේති න උපේති නෝපේති න උපේති නෝපේති ඡන්ද උදයෝ ඡන්දෝදයෝ සඳ උදාවීම සූර්යය උදයෝ සූර්යෝදයෝ හිතෝපදේශ දැන් 13 වෙනි පිටුවේ අභ්‍යාස 1 සිංහලට නැගීම සිංහලට නැගීම පළවෙනි එක තේසං ද්වින්නම් නිවේසනේසු තේසං ද්වින්නම් නිවේසනේසු බහුන්නම් භික්ඛූනම් බහුන්නම් භික්ඛූනම් පඤ්ඤත්තානේ වාසනානි හොಂತಿ
මේ වාක්‍ය සිංහලට නගන්න තියෙන්නේ. ඉතර එහා 14 වෙනි පිටුවේ තියෙන උපකාරක පද ඒ ටික බලන්න ඕන. පළමු පොතේ නොදැක්කු මේ අභ්‍යාසය සම්බන්ධ වචන තියෙන ලයිස්තුව. අන්තෝ ගාම කියන්නේ ඇතුල් ගම. ගම ඇතුලේ. අහෝසි කියන්නේ විය. ආවුසෝ ඇවැත්නි එක ආලපනිබත්ති. ආසිංචන්ත ඉසින ඉසිමින් වත් කරන. ආසිංචිත්වා ඉස වත්කොට. ආහ කීවේය. ඉති මෙසේ. උග්ගන්නිතුකාම ඉගෙන ගනු කැමැති. උපට්ඨාන එළඹ සිටීම වතාවත් කිරීම. කාලස්සේව කලින්ම. කිංචි කිසිවක්. කුම්භගෝස කියන්නේ නමක්. තථාගත බුදුරජ නැත්තම් සාරවත්ඥ. තේල තෙල් තේර ස්ථවිර. දේහ නිස්සිත ශරීරය ආශ්‍රිත. ද්වේවාරේ දෙවරක්. නිබද්ධං නිතර. නිවේසන ගය. පඤ්ඤත්ත පිළියෙල කළ. එතන මේ වාක්‍යයේ තියෙන පඤ්ඤත්ත. පඤ්ඤත්ත කියන්නේ පිළියෙල කළ. පඤ්ඤත්තානි ඒව ආසනානි. පිළියෙල කළ ආසන. පත්ත චීවර පාත්‍රයයි සිවුරයි. පබෝධේති පුබුදුවයි. නින්දෙන් නැගිටුවයි. පබ්බජිත පැවිදි වූ පැවිද්දා. බාල අඥානය. බන්තේ ස්වාමීනි ආල්පනිබත්තේ. රෝගුපද්දව රෝගේ නිසා පැමිණි වදුර. ලංකික ලක්දිව උපන්. විනස්සති විනාශවේ. විහඤ්ඤති වෙනසේ. වුට්ටාය නැගිට. වේසාලි වාසි විශාලානුවර වැසිය. සත්තසාල පාසල. දැන් මේක පරිවර්තනය කරමු. තේසං දින්නම් නිවේසනේසු ඒ දෙදෙනාගේ නිවේසනේසු නිවෙස්වල ඒ දෙදෙනාගේ නිවෙස්වල බහුන්නම් භික්ඛූනම් බොහෝ භික්ෂූන්ට පඤ්ඤත්තානි ඒව ආසනානි පනවන ලද ලද්දා වූම නැත්තම් පිළියෙල කරන ලද්දා වූද ඌම ආසන යෝ වෙති ආසනයෝ වෙති සම්ති හොಂತಿ ඒ දෙදෙනාගේ කියන්නේ අනේ පිටිසිතානං සා විසාඛාව. ඒ දෙදෙනාගේ නිවෙස්වල බොහෝ භික්ෂූන්ට පණවන ලද්දා වූම ආසනය වෙති. මේ වාක්‍ය ගත්තේ ධම්මපදට්ට කතාවේ පළවෙනි කතාවේ තියෙන. ඒ දෙදෙනාගේ නිවෙස්වල බොහෝ භික්ෂූන්ට පණවන ලද්දා වූම ආසනය වෙති. දෙවෙනි වාක්‍ය පුත්තා මත්ති ධනම් මත්ති. උත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. පුත්තාමත්ති කියන එක සංදි වෙලා තියෙන්නේ. පුත්තා මේ අත්ති. මේ කියන්නේ මට. පුත්තා අත්ති. පුත්තු ඇත. පුත්තු සිටිති. මට පුත්තු සිටිති. ධනං මේ අත්ති. මේ මට ධනං අත්ති. ධනය ඇත. ඉති යයි ධනය ඇත යයි බාලෝ විහඤ්ඤති. බාලෝ කියන්නේ අඥානය අනුවණය. අඥානය විහඤ්ඤති වෙනසේ. මට
පුත්තු ඉන්නවා මට ධනෙ තියෙනවා කියලා හිතලා පින් කරගන්නේ නැහැ අඥානය විනාශ වෙනවා මේක ධම්මපදේ ගාථාවක පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති තුන්වෙනි වාක්‍යේ පුරා වේසාලි වාසීනම් පුරා වේසාලි වාසීනම් මහන්තෝ රෝගුපද්දෝ අහෝසි මහන්තෝ රෝගුපද්දෝ අහෝසි පුරා කියන්නේ පෙර අතීතේ වේසාලි වාසීනම් විශාලානුවර වැසියන්ට මහන්තෝ රෝගුපද්දව මහත් වූ රෝග උපද්‍රවයක් රෝග වදුරක් අහෝසි විය පුරා පෙර වේසාලි වාසීනම් විශාලානුවර වැසියන්ට මහන්තෝ රෝගුපද්දව මහත් වූ රෝග වදුරක් අහෝසි විය අතීත කාලේ තුන්වෙනි වාක්‍ය ඉවරයි හතරවෙනි වාක්‍ය සබ්බේව මයං සබ්බේව මයං ධම්මං සුත්වා ධම්මං සුත්වා තං සාදුකං මනසි කරිස්සාම සබ්බේ ඒව මයං අපි සියල්ලෝම අපි සියල්ලෝම ධම්මං සුත්වා ධර්මය අසා තං එය සාදුකං මැනවින් මනාකොට මනසිකරිස්සාම මෙනෙහි කරන්නෙමු සබ්බේව මයං අපි සියල්ලෝම ධම්මං සුත්වා ධර්මය අසා තං එය තං කියන්නේ කලින් කිය ධර්මය තං ධම්මං ඒ ධර්මය සාදුකං මනාකොට මැනවින් මනසි කරිස්සාම මෙනෙහි කරන්නෙමු අනාගත කාලේ පස්වෙනි වාක්‍ය සබ්බම් පිදං සබ්බම් පිදං ඒ කියන්නේ සබ්බං අපි ඉදං ඉදං සබ්බං අපි මේ සියල්ලම අම්හාකං දේහ නිස්සිතං විනස්සති අම්හාකං දේය නිස්සිතං සබ්බං අපි ඉදං විනස්සති අම්හාකං කියන්නේ අපගේ දේහ නිස්සිතං සිරුර නිස්රේක සිරුර ඇසුරු කොට ඇති දේහය කියන්නේ ශරීරය සිරුර ඇසුරු කොට ඇති දේහ නිස්සිත ශරීරයේ ඇසුරු කොට ඇති ඉදං සබ්බං අපි මේ සියල්ලම මේ සියල්ලම විනස්සති විනාශවන්නේය
අපගේ ශරීරයේ ඇසුරු කොට ඇති සියල්ලම විනාශ වන්නේය. සබ්බං අපි ඉදං අම්මාකං දේහ නිස්සිතං. අම්මාකං අපගේ දේහ නිස්සිතං සිරුර ඇසුරු කර ඇති ඉදං සබ්බං අපි මේ සියල්ලම විනාශති විනාශ වන්නේය. 6 වෙනි වාක්‍ය නෝ හේතං භන්තේති. නෝ හේතං භන්තේති බික්ඛු භගවතෝ වදින්සු. මෙතන සංදියක් තියෙනවා. නෝ හේතං නොහි ඒතං බන්තේ ඉති. බන්තේ ස්වාමීනි. ස්වාමීනි ඒක ආමන්ත්‍රණ පදේ. පාලි භාෂාවේ ආමන්ත්‍රණ පදේ මුලට යොදන්නේ නැහැ. වචනයකින් පස්සේ යොදන්නේ. නමුත් සිංහලේදී මුලට ගන්න ඕන. බන්තේ ස්වාමීනි ඒතං නොහි ඉති. ඒතං මෙය මෙය නොහි නොවේය. මෙය නොවේ. ඉති කියන්නේ යයි. ස්වාමීනි අපි සිංහලේ කොමාවක් දෙනවා. ස්වාමීනි මෙය නොවේ යයි භික්ඛු භගවතෝ වදින්සු. භික්ෂූහු බුදුරදුන්ට කීහ. වදින්සු අතීත කාලයේ කීහ. භික්ඛු වදින්සු භික්ෂූහු කීහ. භගවතෝ කියන්නේ චතුර්ථි භක්තිය. නෝ හේතං බන්තේති භික්ඛු භගවතෝ වදින්සු. ස්වාමීනි ඒ එසේ නොවේ යයි භික්ෂු බුදුරදුන්ට කීහ. හත්වෙනි වාක්‍ය දාසේ නාහටානි දාරුණි. දාසේ නාහටානි දාරුණි ගහෙත්වා. දාසී යාගුං පචි. දාසේන ආහටානි කියන පද දෙක එකතු වෙලා දාසේන දාසයා විසින් ආහටානි දාරුණි ගෙනෙන ලද දර. දාරුණි කියන්නේ දර. ගහෙත්වා ගෙන. දාසී දාසිය යාගුම් කැඳ. පචි පිසුවාය. දාසිය කැඳ පිසුවාය. දාසී යාගුම් පචි. දාසේන ආහටානි දාරුණි ගහෙත්වා. දාසේන ආහටානි කියන්නේ දාසේ නාහටානි. දාසයා විසින් ගෙනෙන ලද ආහට. ආහට කියන්නේ ගෙනෙන ලද. දාරුණි දර. ගහෙත්වා ගෙන. දාසී යාගුම් පචි. දාසිය කැඳ පිසුවාය. හොඳයි, අද අපේ පාලි පන්තිය අද මෙතකින් සමාප්තයි. අද පන්තියට සහභාගී වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.